කනින් කොනින් ඇසුණු කතා කනින් කොනින් ඇසුණු කතා සමග ජනබලවේගයට පහුගිය සතියේ ඉතාමත්ම තීරණාත්මකයි. ඒකට හේතුවනේ සමග ජනබලවේගයේ අලුත් නිලධාරීන්පත් කිරීම පහුගිය සතියේ සිද්ධ වුණා. මේකෙදී සරත් පොන්සේකා මන්ත්‍රීතුමාට සමග ජනබලවේගයේ පක්ෂයේ සභාපති ධුරය හම්බුණා. මේකට බහුතරයක් දෙනා විරුද්ධයි කියලා තමයි අපිට ඕන කණින් කොණින් වාර්තා වෙන්නේ. කොහොම හරි මේ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී හිමිතියස් බාකිර් මාකර මන්ත්‍රීතුමා නැගිටලා කියලා තියෙනවා. මේ සමග ජනබලවේගයේ සමබරතාවයක් තියෙන්න ඕනේ. සියලු ජාතීන්ට සමාන අවස්ථා තියෙන්න ඕනේ. සම්බර වෙන්න ඕනේ. ආණ්ඩුවට සමාන ප්‍රකාශ තමයි සරත් जातिवादी प्रकाश कर उत्तर दुनिया सुमंत्रन मंत्री प्रकाश जातिवादी प्रकाश मंकर शरत फोन्सेका मंत्रीतुमा इतना दिखिया सभापति दूर शरत फोन्सेका मंत्रीतुमारे हम बेनो ඔයතරතුරේදී මේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අවසන් වුණාට පස්සේ හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයායි මනෝෂ නනායකාර මන්ත්‍රීවරයා ගිහිල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බෙනවා. ඔය සරත් පොන්සේකා මහත්තයාගේ පත් ක්‍රීමට බහුතරයක් විරුද්ධයි. මේක නාය සලකා බලන්න. එහෙම කිව්වහම සජිත් ප්‍රේමදාස මහත්තයා කියලා දෙනවා. ලබන බ්‍රහස්පතින්ද අපි කොහොමත් හම්බෙනවා. හම්බුණාට පස්සේ අපි මේ ගැන කතා කරලා තීරණයක් ගමු කේනම්. ඔහොම කියද්දි චන්ද්‍රාණි බණ්ඩාරට හම්බෙනවනේ සමගි ජනබලවේගයේ උපසභාපති ධුරයක්. ඇයනම් කියලා තිනවා මේ අපිට ඔය තනතුරු දීලා කරේ හරියට ටොපියක් දුන්නා වගේ. අපි ටොපි කනවද? එහෙම තමයි යාල් දෙන්නේ චන්ද්‍රාණි බණ්ඩාර සමගි ජනබලවේගයේ උපසභාපති තුමිය. කොමාරි කබීර් හෂීම් හරි මිතියස් බාකිර් හරි සමගි ජනබලවේගයේ සභාපති ධුරයට පත් වෙයි කියලානේ විශ්වාසය පළවෙලා තිබුණේ වාර්තා පළවෙලා තිබුණේ. ඒක කඩවිච්ච හින්දා දෝ කොහෙද මේ විදිහට විවිධ වාර්තා පළ වුණා කියලා තමයි ඔන්න අපිට කණින් කොණින් වාර්තා වෙන්නේ. ඔය අවස්ථාවේ අපිට මෙන්න මෙහෙම වාර්තාවකුත් එනවා. පක්ෂය ඇතුලේ අය නම් අපිට මේ කණින් කොණින් ඇහෙන කතාවලට කිව්වේ මේ සරත් ෆොන්සේකා මහත්තයා දාන්න ප්‍රධානම හේතුව ඩයනාගමගේ මන්ත්‍රීතුමිය කියලා. ඩයනාගමගේ මන්ත්‍රීතුමිය නම් මේ වෙද්දී ආණ්ඩුවට සම්බන්ධ වෙලා ඉන්නේ. ඇයව සතුටු කරන්න තමයි සරත් ෆොන්සේකා මහත්තයා දැම්මා කියලා කියන්නේ. එක පැත්තකින් ඌ ඇතනේ සුමන හාමුදුරුව එයා ඒ පැත්තෙන් නිදහස් කරගන්නවා. මේ පැත්තෙන් සරත් ෆොන්සේකා මහත්තයා දානවා. ඔය කොච්චර කිව්වත් ඩයනාට ඇක්ෂන් ගන්නෙ නෑ සමගි ජනබලවේගෙන් කියලා තමයි ඔන්න පක්ෂය ඇතුලේ කට්ටිය කතා වෙන්නේ. පාර්ලිමේන්තු චම්පික රණවක පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා සමගි ජනබලවේගයේ පක්ෂ සමාජිකත්වයේ ගත්ත කියලා ඔන්න හැමතැනම වාර්තා වුණානේ. ඇත්තටම අපි හොයලා බලුවා මේක. ඒකෙදී අපි කණින් කොණින් වාර්තා වෙන විදිහට ඇත්තටම චම්පික රණවක මහත්තයා එයාගේ කණ්ඩායමයි සමගි ජනබලවේගයේ පක්ෂ සමාජිකත්වයේ අරගෙන නැහැ කියලා තියෙනවා. සමගි ජනබලවේගයේත් එක්ක බැදෙන්න කැමතියි කියලා. කොහොම හරි රංජිත් මද්දුම් බණ්ඩාරයි පාර්ලිමේන්තු චම්පික රණවක මහත්තයායි කණ්ඩායම අතර සාකච්ඡාවක් ඉදිරියේදී තියෙන නියමිතව තිබෙනවා. ඒ සාකච්ඡාවේදී තීරණයක් ගැනීමට නියමිතව තියෙනවා කියලා අපිට වාර්තාවන්. සමගි ජනබලවේගය ගැන කතා කරද්දී අපිට එක්සත් ජාතික පක්ෂය අමතක කරන්නත් බෑනේ. එක්සත් ජාතික පක්ෂයේ තනතුරු පහුගිය දවසක බෙදීමෙන් වුණා. මේකෙදී නවීන දිසානායකට පක්ෂයේ ජාතික සංවිධායක ධුරය හම්බෙනා වගේම අර්ජුන රණතුංගට පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති ධුරය හම්බෙනවා. මේ දෙන්නම මේ තනතුරු දෙකම ප්‍රතික්ෂේප කරනවා. කොහොම හරි මේ අතරතුරේදී කරෝ ජයසූරිය හිටපු කතානායකතුමයි සිවිල් සමාජිකයෝ ටිකකු එකතු වෙලා වෙනම වැඩපිළිවෙලකට යන ලෑස්ති වෙනවා කියලත් ඔන්න අපිට කණින් කොණින් වාර්තා වෙනවා. අපි බලාගෙන ඉමු. පූජ්‍ය මුරුත්තට්ටුව ආනන්ද හාමුදුරුවන්ගේ පූජ්‍ය කොටුකොට ධම්මාවාසපේ නායක හාමුදුරුවන්ගේ ජන්මදින පහුගිය දවසක තිබ්බා. ඉතින් අගමැතිතුමා මේ උන්වහන්සේලා දෙනමම බැහැ දැකලා සුවදුක් විමසලා සුබපැතුම් එක්කලා. මේකෙදී මුරුත්තට්ටුව ආනන්ද හාමුදුරුව හම්බෙච්ච වෙලාවේ අගමැතිතුමාගෙන් ආනන්ද හාමුදුරුව අහලා තිනවා මේ කොළඹ වරාය නැගෙනහිර ජැටිය ගැන. එතන හිටපු කෙනෙක් නම් අපිට කණින් කොණින් ඇහෙන කතාවලට කිව්වේ අගමැතිතුමා ඒකෙදී විශේෂයෙන්ම මේ නැගෙනහිර ජැටිය ලංකාවටම තියාගෙන වරාය අධිකාරිය තුලම තියාගෙන සංවර්ධනය කිරීම ගැන පක්ෂපාතීව අදහස් දැක්වුවා කියලා අගමැතිතුමා කියලා තියෙනවා කියලාත් අපිට ඒ කියපු කෙනා කිව්වා කණින් කොණින් මේ ගිවිසුමට අත්සන් කිරීමක් එතුමන් කරන්නේ නැහැ කියලාත් ඔන්න කිව්වා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. මේ අපිට කණින් කොණින් වාර්තා වෙන විදිහට ආණ්ඩුවේ ඉන්න ඉහළ පෙළේ නිලධාරියෙකුයි ලංකාවේ ප්‍රකට සුපිරි වෙළඳසැල් චාලක හිමිකරුවන් පිරිසකු එකතු වෙලා තමයි මේ නැගෙනහිර ගිවිසුම නැත්නම් මේ නැගෙනහිර චැටියේ ඉන්දියානු සමාගමක් සමග මේ හවුල් ව්‍යාපාරي කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා තමයි අපිට කණින් කොණින් මේ විදිහට වාර්තා වෙමින් තියෙන්නේ. පහුගිය සිකුරාදා කලාකීර්ති එඩ්වින් ආරදාස මහත්මයා අභාප්‍රාප්ත වුණානේ. එතුමන්ගේ පවුලේ ඥාතීන් සහ අගමැතිතුමාගේ ලේකම්වරයා ගාමිණී සෙන්රත් මහත්තයා අතර උණු සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට තමයි අපේ කලාකීර්ති එඩ්වින් ආරදාස මහත්මයා අපි කියන්නේ අවිදින පුස්තකාලය කියලානේ එතුමන්ගේ අවසන් කටයුතු රාජ්‍ය අනුග්‍රහය යටත් සිද්ධ වුණේ. මේ අතරතුරේදී දේශපාල පරිගැණීමට ලක් වෙච්ච පොලිස් නිලධාරීන් 72 දෙනෙකුට උසස් වීම් දෙන්න කතාවකුත් තිබුණා කියලා අපි කණින් කණින් මේත කලිනුත්
කතා කළානි කොහොම හරි විවිධ තාක්ෂණික ගැටලු නිසා පහුගිය සතියේ කැබිනට් මණ්ඩලයේ දෙක දැම්මේ නැහැ මේ ගැන විශේෂ සාකච්ඡාවක් තිබිලා තිනෝ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඒකට ඇවිල්ලා තිනෝ අමාත්‍ය ගාමිණී ලොග්ගෙයි පොලිස් ප්‍රතිවරයයි ඔය අදාළ කමිටුවේ නිලධාරිනුයි ඒකෙදි අගමැතිතුමා කියලා තිනෝ මේ උසස්වීම් දෙන්න ඕන නිලධාරීන් ටික નિවර්දිව ලයිස්තුගත කරන්න කියලා ඊට පහුවෙන්දම අමාත්‍ය සරත් වීරසේකරයි අදාළ නිලධාරිනු එකතු වෙලා කාටද හරියටම තනතුරු දෙන්න ඕන කියලා විමර්ශනය කරලා වාර්තාවක් සකස් කළා කියලා තමයි ඔන්න අපිට කණින් කොණින් වාර්තා වෙන්නේ කණින් කොණින් ඇසුණු කතා කණින් කොණින් ඇසුණු කතා